මෝහක්හලෝ නිප්පාන සමන්තා චක්කවාලේ සුුවත්‍රා ගච්චන්තු දේවතා සද්දම්මං මනිරා ජස්ස සුනන්තු සග්ග මොක්කදං දම්මස් සවන කාලු අයංබදම්තා දම්මස් සවන කාලු අයංබදම්තා දම්මස් සබන කාලු අයංබදම්තා නමෝතස්ස භගවතූ වරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතූ වරහතු සම්මා සම්බුද්දස්ස. නමුතස්ස භගවතූ වරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්තෘූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. පවත්න බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් බලනකොට අපට තේරෙනවා මේ ලෝකයේ ඉතාම විශාල මායාාවකට අපි අහු වෙලා අපේ ජීවිත ඉස්සරහට ගෙවගෙන ගෙවගෙන යනවා. එත මායාවක් කියලවත් මේ ලෝකෙ ඉන්න අය දන්නේ නෑ. එ නිසා ලෝකඇත් එක හැමදාම එකතු වෙන අදහසක් අපට තියනවා. දැරූපය. රූප ස්වභාවෙන් තියනෝ ඒක රූපය ස්වභාවෙන්ම තියනවා රූපය කෙරෙහි ඇති වෙන චන්දරාගේ නිසා අපි අනීක විද වටිනාකම් රූපේ පේනෝ අනි වටිනාකම් පේනකට අපි කියන උපාධනීකල් එක නිංට රූපේ රූපේ ස්වභාවෙන් අඳුන ගණඩ බැරි විච්චක තමයි ප්‍රශ්ණය රූපය රූපේ ස්වභාවෙන් අඳනගන්න පුළුවන් වඋනුතුන් රූපය කෙරෙහි චන්දරාගේ තමයි බිඳිලයන්නේ චන්දරාගේ බිඳුරාම අනීක විද රූපය වටිනාකම පේන්නේ නෑ. ඇදර චන්දරාගේ ඇතිවෙන විදිට කල්පනා කරනතා කල් තමයි පින්නත්න අපිට රූපය ආරක්ෂා කරන්න වෙන්නේ ඒවගේම රූපය හොයන්ඩ වෙන්නේ හොයනකොට හොයන හොයන රූප ලැබෙන්නේ හොයන්න තන් ලැබෙන්නේ ලැබුණාම ලබිච්ච රූපය අර චන්දරාගේ හදිිච්ච රූපයමද කියලා හිතින් විිනිශ්ච කරන්නේ විනිශ්ච කරනකොට ඒ විනිශ්චය කිරීමම් පදනම් කර ඔවුෝ ඒ රූපයමයි මේ හම්බයලා තියෙනෙ කියලා නැවත නැවත චන්දරාගේ හැදින් ඒට කි භවය කියලා චන්දරාගේ පදනම් කර නැවත නැවත ලෝකයේ ෙළඹබෙනට අපි බව කියල නවා ඒ බව සංස්කාර ගොඩනැගීම පදනම් කරගෙන ඒඒ බවසංස්කාර ගොඩනැගිච රූපය පරිස්සං කරන්න හිතන් රිත්සං කරන්න ගිහින් සිතින්කයිෙන් වචනින් අලුතෙන් අලුතිෙන් ආය කරමහදාගන්නේ ඔක්කෝම වෙලා තියෙන්නේ රූපය රූපය ස්වභාවෙන් අඳන ගඩ බැරි විච්ච නිසා එ රූපේ රූපය ස්වභාවෙන් අඳනගත්තොත් ඒක තමයි යථාර්ථය යථාර්ථය එතුට යථාර්ථයෙන් අපිට පේන එ යතාාර්ථයෙන් අපිට පේ නැතිකොට අපිට මොකද වෙන්නේ අපට පේන්නේ චන්දරාගේ කියන කන්නාඩිය යතඒ චන්දරාගිකින කන්නා අඩියෙන් පේනකොට ලෝකයේ අස්වා භාවිකයි ස්වභාවිකනෑඒ ස්වභාවිකඇත්තේ තියෙන්නේ යථාර්ථය ඇතුළේ. රූපේ රූපය සවභාාවෙන් අඳු ගන්න මට්ටම ඇතුර අප රූපේ රූපය සවභාවිටන රූපේ රපය ස්වභවි මි තේරී අපට තේරෙන්නම කක්ද රූපේ චන්දරාගින් අල්ලන්න පුළුවන් දෙයක් හැටියට අපට රූපේ පේනවා. ඔන්න ඔය මට්ටම තුළ, චන්දරාගෙන් ්‍රහණය කරගන්න පුළුවන් අල්ගන්න පුළුවන් කිය ලවගුලන්ට රූපේ පේන තාකල් රූපේ සම්බන්ධ පිළිපැදීම් තියෙන තාකල් රූපේ සම්බන්ධ අර්ථයක් මතුවෙන්න තාකල් පින්වත්නී අපිට අපේ ජීවිතය ඇතුළේ උපාධානය නම්මු කෙරේසය වර්තමාන බවය හැ දෙන්න පටන් ගන්න. රුපාදානය නම්මු කෙලේසය හැඳින් නැත්තං හැඳින් නැත්තං පින්වනී එයා එකතු වෙන්නේ පරමාර්ථ සත්තියටයි. පරමාර්ථ සතතියට එකතු වෙනකොට ප්‍රඥ්ඥප්තියක් නෑ. ප්‍රඥපති ගැන ද පනවා ගැනීම් නෑ පනවා ගැනම් න මේක මගේ මේක මගේ නෙමී මේක සැප මේක දුක. මේ වටිනවා මේක වටින්නේ නෑ කෙලර ප්‍රඥප්තියක් නෑ එකම ස්වභාවයෙන් පේනෝ එක එකම වභාවෙන් පේ එකම ස්වභාවයෙන් පේනකොට කරුණාවේ විබේදනයක් නෑ කරුණාව දන ඔක්කොටම එක වගේ දැ බලන බදුරජන් වහන්සේ එක මේක පුද්ගලය කෙරහි උපදින කරුණාව එදා දවසම තතාගතැන් වහන්සේ පයින් වැඩම කරනවා කමික පුද්ගලි සමට යා දැකලත්නෑ යාගේ සමට බැනු හඩන් වෙනවා ඇ යාට ගිය ගමම් සමටම බුදුරජනන්ස ගැ යටට යන පිළිකුලක් බුදුරජාණන්සේ ගැන තියන්නේ දේශ සහගත බව පිළිකුලක්යන් උහසේ රූපයට නෙම උන්හන්සේ සම්බන්ධය ගුල්ලඟ කියවීමත් එක බාලනකොට මේ බුදුරජණසවා ගැනනිකම් වෛරී අදහසක් තියන්න පුළුවවා එතුට එහෙම අදහසක් තිබුණහාම බුදුරජාණන් වහන්සේ ඒම අදහසක් තිබනා කියල යාම අත ඇරල දාන්නේ ඇැයි ලෝකේම ගැන එකම කරුණාවත් තියන්නේ ලෝකේම ගැන එක කරුණාව එතු ලෝකෙම එකම මින්මකින් පේෙන් අපිට එහෙම පේන්නේන අපිට එහෙම එකම මින්මකින් පේන වටිනානො වටිනාකම් කියලා එක රේකාාවකින් අපට වෙන් කරගන්න පුළුවන් මේක මගේ මේක මගේ නෙමී කිය එක රේකාාවකින් වෙන් කරගන්න පුළුවන් මමයිනේ පදනම් කරගත්තටකුත් පේවා මයිනෙන් පාච්ච කර වැරිටිකුත් අපට පේනවා තුර අපේ චින්දන ස්ොභාවිකන. හර්මා ස්වාභාවිකයි. එතුරට යස්වාභාවිකම ඇතිවෙලාතියෙන්න්නේෙ මොකදද ලෝකේ ලෝකේ ස්වභාවිෙන් අඳුරුගන්න බැරිවෙච්චකම. ලෝකේ ලෝකයේ ස්වභාවෙන් අඳුරගත්ත අට පස්සේ ඒ අඳුනාගැනම තුළ මොකද වෙන්නේ චන්දරාගේ උපදින්නේ. චන්දරාගේ උපදින්නැත්තං අනේක විද වටිනාකම් පේන වටිනාකම් පේ නැත්තං ඒ පරිස්තංකරන්න්ඩෝන රකිින් ඕෝන. වැට කරන්න ඕ කිය අපි ගොඩනගා ගන උපාදානය තත්ත්ේ මත ගොඩනගෙන බවය කියනක මතු වෙන්න එ ලෝකේ ලෝකයේ ස්වභාවින් දකිනකම තමයි නිරෝධය කියලා කියන්නේ නිරෝධී කියන ලෝකේ ලෝකයේ ස්වභාවින් දකින එක ලෝකේ ලෝකී ස්වභවින්නමි චන්දරාගෙන් දකින එකට අපි කියනවා ලෝක සමුදය කියලා සමුදය කියලා. ඒ සමුදය අන්තයටට අපි ගිහින් ඉන්නකන් නිරෝධය කියන හිත මෙදහත් භාවට ඉන්න බෑ. මෙැදහත් භාවට ඉන්න බෑ. ඒනම් අපේ චිින්තනයේ ස්වභාවික කරගන්න්ඩ උත්සහ කරන්න්ඩුවෝට. අපේ චින්තනය ඇතුළේ අස්වාභාවිකත්වයක් මෝරගෙන වැඩෙනවා. ඒ අස්වාභාවිකත්වයක් මෝරගෙන වැඩෙන තැනක, ස්ොභාවිකත්තයට අපිට එකතුවෙන්න පුළුවන් වුණුවත්න් ඒ ස්වභාවිකත්්‍යය තුළ තමයි බුදුරජාණන් වහම්සගේ සැබෑ අර මූලික දහම් කතාව ගැබ්බලා තියෙන්නේ. එතු රතැන්ට අපි අමාරුවෙන් අමාරුවෙන් ටිකෙන්ටික ටිෙන්ටි එකතුෙන්ට වග බලා ගණ්ඩෝඩ. දැ අද මේ දේශනාවට මාතෘකාවතමයි මේ උපාදාන නිරෝධය විදර්ශනාඥානයේ වැඩීමට හේතුවනාකාරය සුරෙන් ධර්මදේශනාව කරන්න කියෙල්. උපාදාන නිරෝධය කියල කියන්නේ වර්තමානය තුළ ලෝකය අස්වාභාවික අහුුවවෙන්නේ නැති මට්ටම අහුවෙන්නේ නැති මට්ටම අපිට අහුඉනවා අපිට අහුුවන්න කොහොමද අපි ලෝකයේ පාවි්චික කරද්දී අපි ලෝකයේ පරිහරණය කරද්දී අපි ලෝකත් එක්ක ඇඟෑලුම් කම්පාද්දී ලෝකඇත්ත එකතු වෙන තැන වටිනාකම නිරායාසයෙන් පේන මට්ටමක්. වටිනාකම නිරායාසයෙන් පේනවා. කවර තුගන්නලා නෙමේ මේ බලන්න මේ රූපය හරි ලස්සනයි මේ ලස්සන රූපිට ඔයා චන්දරගේ හදන්ඩ කියලා කවුරණ අප මෙහේවන්නේ. ස්වබාාවෙන් අපිට ලස්සන රූපය කෙරෙහි චන්දරාගයක් උපදිනවා. අව ලස්සන රූපයගෙන පටිගයක් උපදිනවා ඒක ගැටුමක් පටිගන මේ කේන්ති ගන්නවා කිය ම. රපත් එක් අපිට ඇලිම් උපදදින්න ගැටීමම් උපදදින්නේ එබඳු රූපෙක්තා අපි සු සංයෝගයක් හදාගන්න කැමති නෑ ගැටනෝ එතර මේ ඇලෙනකම සහ ගැටෙනකම කියන දෙකම මතු වෙන්නේ උපාදාන නිරෝධය මතු නොවිච් තැනක එතු උපාධාන නිරෝධය තමයි නිවන කියන්නේ ය නිවාණී ැන වෙනමකක් වත් මේ උපාදාාන නිරෝධය මයි නිර්වාණය ගැන උපාදාාන නිරෝධය මයි ත උපාදාාන නිරෝධය කියන්නේ උපාධාන නිරෝධය කියනෙ හො මට්ටමක්ද නර මට්ටමක්ද තාම හොඳ මට්ටමක් හැබයි උපාධාන නිරෝධය කියන අනාගාමී කෙනෙකුටත් තියනවා රහතන් වහන්සටත් තියෙනවා. උපාදාාන නිරෝධය කියනක අනාගාමී කෙනෙකුටත් ඒක ස්තිරෝපි හිටනවා රහතන් වහසටත් ස්තතිරපි හිටනවා ය මේ දැනගෙන සමොකක්ද අනාගාමී කෙනෙකුටත් උපාදාාන නිරෝධය තියෙනවා අනං හතන් වහන්සේටත් උපාන නිරෝදේ තිය න අනාගාම ච්චනගේ රහත්හන්ස වෙනසුමකක්ද. වෙනස තමයි උපාධන්න නිරෝධය අමානිවනමයි වෙනමොකක් කත් නෙමි. ඒන උපාන නිරෝධයටට නිවන්ද කිනවා කළල වෙනමොකක්ත් තම්වෙන්නේ නෑ. උපාධාන නිරෝධය අමානිවනමයි. මේක අමානිවනමයි කළ මේ දෙන්නම දන්නවා. උපාධන නිරෝධය අමානිවනමයි කියලා? අනාගාමී කෙනත් දන්න රහත නොසිද දන්නවා එත රපාදාන නිරෝධය අමා නිවන කියලා දන්නවා උපාධන නිරෝධයට දෙන්නත් එක තුවෙලයින්න යැබ එකන එක අනාගාමී කනෙ රහතන් වහන්සේනම ඒ හම වෙන්නේ එම වෙන්නේ මෙ පොඩ්ඩි වෙන සහිතයන අනාගමීචකිකනිකුත් රහත් වෙන පුංචි පොඩ්ඩි දෙැයි කරන්න දීට දැන් අපි කවදාවත් උපාදාන නිරෝධය දෙකල නෑ සාමානකෙන කක්ද් කලන ාන නිරධැිැ පුහුණු කරගන්නඩුවු භාවිතා බහුලී කතා ඒ භාවිත කරන්නු බහුලු වසිම් පපුුණු එතකට අභිඥාය සම්බෝධය නිබ්බාණය සවත්තති උපාධන නිරෝධයේ පිළිබඳ විශේෂඥානයක් උපදිනවා එත විශේෂඥානය කට නෑ සුතුමඥානයක් තිෙනුම් සම්බෝධය උපාධන නිරෝධයාම අවබෝධ කරනවා නි්බාණය උපාධාන නිරෝධය තුළ තහවුරු වෙලා එයා මා නිවනට එකතු වෙනවා රපාදාාන නරෝධය අවබෝධ කරනවා කියන්නම අමානවන එක තුවීමම නනිමේ මෙමු රපාන නිරෝධය අවබෝධ කර පනාගමි කෙනෙකුත්තිව වන්නේ. එත රුපාදාාන නිරෝධය අමානිවනමයි කියලා අවබෝධ කර ගත දෙන්නක් කින ැක්කනෙක් රහත් වෙලයි ක්‍ර කණනාගාමි. ඒව සංඟිපත්තින්ගෙන උපාන නිරෝධේම තමයි පින්වත්න්නේ නිවන කියලා. තිෙන එක නිවන නං එකනෙක් නිවනට පත්වෙන එකෙක් නිවනට කිට්ටවේ ලමක්ද වෙනස වෙනස තමයි. උපාදාන නිරෝධය අමානිවනමයි කියලා අනාගාමී කෙනෙක් තුළ අවබෝධ වෙලා තියනවා යාගේම අවබෝධයක් එක අප ඒගේ මවබෝධයක් නෑ ගල්න්ට ඕගොල්ලන්ගේ මවබෝධයක් නන මෙම හාමුදුරුරු කියනවා ධර්මී තියනවා බුද්ධ වචනය තුළ තියෙනවා භාගිතුන් වහන්සේසා රහතන්වාසලේතන්තුට පත්වෙලා තියෙනවා අහිනං ඒක කෙන පිට කියන්න කල ිනතුන් යෝජනා කරන එක කැන කියන්න කියන්නේ ඒක පත්තුලා නැතිවිසානි එනි එක් කියන්න කිය කියනෝ යතුදැන් අපිට ඒකට යාදා ඥාන තව සම්පූර්නය හැ අපි පුහුණුරවා කිය බද්දාසනයයට වෙනම පුත් කරන්නත් නෑ උපාධාන නිරෝධයට සමවදිනික ඇර අපරම උපාධාන නිරෝධය වෙනී විෙන කරන්න දෙයක් නෑ ඒ භාවිතා බහුලීකතා භාවිතා කරන්න බහුලෝ සසිම් ාවිතා කරන්න අපිට ති වෙනමක්වත් ව ප්‍රති ඒකතමා පිත්සා කරන්නඩුවත් ඒ වනිවි තමයි පිමහන්සි වන්නඩුව එවිනි තමා පි වැඩ කරන්නඩුවන් අප ඒක වැන්න ලස් වෙන්නේ තු අනාගම කන රහතන් සේ්‍ර වෙනස මං කියන සිවම් වෙනස කො හො ර. අනාගමී வெ්ச்சக்கனாට උපාධන නිරෝධය අ නිවනමයි කියල නිරෝධය වන්හන්සේ අ්ද කළ අනාගම வ්ச்சෙන.තු උපාදාන නිරෝධය කියලා කියන්නේ පුදුම තර ඉෂ්තරම් විදිිය තත්ය. ඒම காමයන් සම. කෙලෙසක් භවයක හැි හැපින්න මනුසේගේ ස්ොභාවයක් නමී උපාධාන නිරෝධය අමා නිවන මයි කියල අදදාන්න හැබ උපාදාාන නිරෝධය අමා නිවන මයි කියලා උපාධාන නිරෝධය පිළිබඳව අභිනන්දනයක්තේනම් එක උපදාාන නිරෝධය සතුටෙන් පිළිියරගෙන ඉන්න හොඳ ඒක උපාධාන නිරෝධය කියන්නේ අමා නිවන මයි කියලා යා කතා කර කර ඉන්නවා කතා කර කන ඉන්නවා එකටින අබිවදතිී කියලා උපාදාන නිරෝධය අමා නිවනමයි කියලා උපාදාන නිරෝධය අල්ලගෙන න්නවා. උපාධාන නිරෝධය අමා නිවනමයි කියල, උපාදාාන නිරෝධයට ගිලගෙන බැහැෙන ඉන්නවා. අන්න ඒකට එයා එයාටිකිෙන අනාගමිකිනා කියලා. රහතන් වහන්සේටත් ොයියාානීමයි තිෙන්නේ වෙනමකක්වස්නේ. උපාධන නිරෝධය අමා නිවනමයි කියලා හතන්සේ දන්නවා. ඇබැ උපාධාන නිරෝධේවත් වහතන්සේ අභිනන්දනය වෙන්න. උපාධාන නිරෝධය, අමා නිවනමයි කියලා දන්නවා උපාධාන නිරෝධේවත් වඋන්හස සතුරින් පිළිරගෙන කතා කරන්නේ. උපාධන නිරෝධය අජ්‍යෝසායි ඒකටත් ගිලගෙන බැහැග නිදීමක් නෑ උපාන නිරෝධය කෙනත් රහතන් වහන්ේ මැදහත් සිතක්තිය අනාගාමිකෙනට මැදහත් චතන එයාට උපාන නිරෝධය අභිනන්දනය වෙලා උපාධාන නිරෝධයට බැහැගනින් ඔොයා එයා ටික ලැබිලා මටිනාදයක්ක්විදේටයාය පි ගනක ටිනාදයක් ඇත්තරම. ඒන රහතන් වහන්සගේ බල අනාගාමී කෙනගේ රහතමසගේ පුංචි වෙන සක්තියෙන්නේ. උපාධන නිරෝධය අබිනන්දනය වෙන් නැතිමට්ටම අරහත්වය. උපාදාාන නිරෝධදයටටත් ගිලගෙන පැහැගෙන නැදේ පදාාන විෝධයගෙනත් මැදහත්ත ත්ව. හැබැයි අනාම ච්ච කනට උපා රෝදයන මදහත්්‍යත. ඒයකනනි කබි නන්දනය කරන්න අභිවධන කරන්නේ අජ්‍යෝසායිත ත්ත්‍රතික ලක ගහැ ඉගලන බැග එනම් බලන්න මේ උපාධාන නිරෝධයෙන් තොරව සැබෑ අවබෝධයක් ගැනබ්‍ර කතා කරන්න පුළුවන්කමක් නෑ ම මේ උපාන රෝධය කියන මාතරකාව තිබ නිසයි මම්ම කිව්ව එතර උපාධානය කියන එක වර්තමාන බවය හැදෙන එකක් ඔගලන්ට උපාධනනිෙන වර්තමාන භව අතීතයක්ත් තිස් පර්ෂ කරන්න පුළුවන් වර්තමාන බව අනාගතයයක්ත් තිස් පර්ෂ කරන්න පුළුවන් වර්තමාන බවි වර්තමාන භවයේ තමයිතුළර් වර්තමානයේ තුළතුමයි අතී තනාගතය එක්කත් අපි වැඩ කරන්නේ අතීත සංස්කාර අනාගත සංකකාරයක්ක වැඩ කරන ර්තමානය එතුර මේ වර්තමානයේ උපාධානය වෙන මට්ටමක් තමයි අපට තියෙන්නේ වර්තමානය අපට තියෙන උපාදාන වෙන මට්ටමක් එතුළ උපාධානී වෙන්නේ මී මුහති තුර මේ බවනිර මේ උපාදාන නිරෝධය තියෙන කෙනෙ කත් ධර්මීවත් අල්ලන්නේ එ දෙකමැඳෙන ධර්මයහනකුට ධර්මී පිළිබඳවත් එයට මෙදහත්සසි තක්යෙන්නේ. එයාට අභ්‍යන්තර බාහිට ලෝකයක් එහට පිහෙන්නේ. දැකි පේනවා නේද මේ ධර්මාසින මාවගොල්ලට අහුවෙනවා මටත් වෝගල්ලන් හුව මට්මක් නන්තියෙන්නේද පැත්තට තම තමා තුළ අජ්‍යත්ත බාහිර වසින් හිත පිහිටවා ගැනීමක් නන්තියන්නේ ොකක්ද ධර්මශ්‍රවනය කරන්නේ මම පිතමයි ඇද න කියවන්නේ මේ දේශනාවට අපි දායකත්තේ දැරවි ඉතින් මේ දායකත්තේ වෙනුවෙන් අපි තමයි මැද අත්තුන ඉතින් මේ උදායකත්තේ දරලා බනහන වොගල් අන්නත් ඔොගොලන්න පේනවා බන කියන හාදුුරගත් පේෙනවා බාහිර සාධකත් පේනවා අ්‍යන්ත්‍ර සාධකත් පේෙනවා ඕින අජ්‍යත්ත බාහිර කියලා ඔය දෙපැත්තම පේන්නේ උපාදා නිරෝධය නැති නිසා සමරයික්ක වචනික රමනපේලෑන හමන් මේ බනක කියන්න ඇැවිල්ලා නමහිට මෙහිට වුනා කියල හි නිකං හරීම අභ්‍යන්තර හිතතුළ නිකං හැකිලිච්චමින් අපි නිවැරදි කරන්න ඕන ඕක න මේ සාම්නම්සර නම මහිමයි වන්නඩෝන කියල කිවට කිසි ප්‍රශ්නයන්නේ ඒකට ගැටුම කුත්හදාගෙන හිත ඇතුලි සමටි පෙන්න්නේ එලියට. ඇයිඒ උපාදාන නිරෝධයට ලෑස්ති විච්චකමක් වත් නෑ. එකනි කුසලතාව ඇතුළෙත් උපන් බරපතලවිදිර උපාදානීමම බැහැගැින්වා උපදන මත ලගෙන බැ මටක් නති නො ත බදා නොදයකතුී කියලා එකතුවෙන්න බෑ. ඒ හැකියාව අපට නෑ අපි ගොඩා දුරුවලායි පිවත්න්නේ. අපි බනැහුවට ධර්මයක් ගැන කතා කලාට අපි ම පුද්ම දුරුවලකමක්තියෙන්නේ දේ දරුවලකම හදාගන්න නැතුව හිතන් දෙපා කවදාවත් මේ සැබෑ අවබෝධයක් කරා යන්න පුළුවන් කියලා. යන්න බෑ. අපි මේ ප්‍ර්ඥප්ටියයට හුවවෙලා අයින්නේෙ. ්ඥපතියට හු ච්ච ාතයන් අපි මේ පනවාගත ලෝකේ විස්තරම් එකක් වටිනා එකක් කියල ඒකම උපාධානය කරගෙනන්නේ ඇත්තර මේ උපාදාන නිරෝධය කර ආන්ට බැරි ඔකුල් ඕකගල හිතුපාදාානය කරගන නිසා ලෝක උපාදාානය කරගෙනන්න නිසා නෙම සමට ඕලාහරිකවසින් එක් තර විදිී අතහැරීමක් තින යායටට පුළුවන් දන්දෙන් එයාට පුළුවන් එලිෝ එක දවරන පුළ දම වික්කාල දන්සල්රමයෝදෙ. නමු මෙතන පින්නත්නී එළිය අතහැරීමක් තිබ්බට උපාධානී කියන්නේ තමන්ගේ ම හිතාල්ලගනක එයා බනහග නිදීත් තමන්ගේ ස්කන්දටි කල්ලගන්නම් බනහන්නේ එට බනහනික තුළ කුසලතාවයක් එක්තර විදි කුසලතාවයක් තිබට නිව කරලා ඇස්තචකක්නෑ එයදුර බනාහනික ඇතුළෙත් අප එකන මේක භාවිතා කරග අන්නඩුවන්තකට ස්ොභහාාවෙන් පිහි ඥායක් විදි උපදාා රෝධයි මතුවේ උපාන නිරෝධේ මතු වනාට පයේ ස්භාවයම එක මතු වෙනකම් අපි මේකට එකක විදිර උදව්ව ගන්නුවන් තින් අපිටක විදදිකින් වත් උදවක්කම් වෙන බවක් අපට පෙන්නේ අපි මෙහෙදී අර උපාදානය පදනම් කරගනම බුද්ධසාාසනය තුළෙත් වැඩ කරනක මක් තියෙන්නේ එතකොට එයා දාන උපාදා උපාදාානය පදනම් කරගනම දානී දෙනකොට එයා දාන දීපු දවස්සම ධදානය අල්ලක ධානය තුළ විපාකල්ලගක නිවරයි එතකොට දාන දෙනකොටම එයා දානි දෙන්නේ මත් එෙහි සැපයක් බලාගරනන් යා බවයි අල්ලගන බව උපාධනකින් තමයි පින කරලා තියන්නෙ මෙන්න මෙහෙම දානි දුන්නහම සතරාපායට යන්න තියෙන ඉඩකඩ ඇහිරෙනවා බොහෝවෙලාවටයා සුගතියකුළු යන්නේ අනි මම සතරාපායට වැටෙන්න්් එපාකන අදහස ඇතුළේ යම් කෙනෙක් දානි දෙනවනම් එයාටත් බව පිළබඳ උපාධානීකින්යයි කරලාතින් හැබයි දානනි දෙනක බුද්ධහාසනය ඇතුළේ කතා කරන දෙයක් මතකතියාගන්න ධරමීටආපු කෙනෙකුත් උපාදාාන නිරෝධය ගැෙන දන්න නැත්තං උපාධානය ස්වරූපය දන්න නැත්තං උපාධානයේ දුකක් කියලා දන්න නැත්තං දන්දීල හරිකමක් නෑ බවය අල්ලත්තොත් ඒක සුගති අල්ලගත්තොත් ඒකත් උපාදාානයක් ඒකත් දුකක් කියලා දකිින්ඩ බැරිනං උපාධානය නම් වූ දුක මතුවෙන්නේ උපාධානය ඇතිවෙන්නේ තන්හාභ නිසා මයිකල දකිින් බැරිනං උපාදාන නිරෝධය කියන්නේ වර්තමාන භවයේ තන්හාවා ඉං කරල තන්නාව අතහරල දානිකම කියල දකින බැරිනම්. උපාදාන නිරෝධය පිණස මම භාවිතා කළ යුතු බහුලවසන් භාවිතා කරපු යානාවක් වගේ භාවිතා කළ යුතු සම්මාසති සම්මා සමාධී සම්මාවායාමය ආදී වසයෙන් බුද් දේශනාව මට දියුණු කරන්න මේ දේ කියල ඇගිල්ලෙන් ඇඳලා පෙන්න පුටික මගේ ඇතුළේ නැත්තං. මට බුද්ධාසනය ඇතුළෙත් උපානයක් මහමබේ මිසක් බුද්ධ සන තුළවත් උපාදාන රෝධදයට මොකක්කො තැම්වෙන්නේ නෑ බුද්ධශාසනය ඇතුළට ඇවිල්ලත් මට උපාදාානය නම් වෙන්නේ පිත් මම දුරුවලයි මම ශක්තිමත් දක්ෂ ්‍රාවකයෙක් නෙමේ දුරුවල කෙනෙක්. එතකොට දැ මේ ධර්මයහන්නත් පුළුව ඇතර දැන් පදාාන රෝධයට එකතුව අදහස නවන ඒකට දාලා විදර මයි ද ගනු ානක කර ෙ. තුර බානක ඇතුලේ න මේ හාන්දුර ධර්මාසනය බන කියනවා නොව මේ පැත්ති මමද මේ දායකත්තේ දරලා මේකට මුදල් කැප කරලා මේ වෙනුවෙන් ඇබිල්ල කාේ කැපරලා ධනය කපකරලා ශ්‍රමය කැපල බාහන මහි න්න්නවා හඳදුරනයකි නොට ඩ. අ්‍යන්තර බාහිරේක යන බණ කියන හාමුදුරෝසා බනාාන ඔබ. අභ්‍යන්තරසාධකයේ සසා බාහිරසාධකේ මත මමයින පදම් කරන අපි අතර ඇතිවෙන අනෝනි ධර්මය සබන්ධයත්තියනවා එක අපිකරගත්ව විශාල දෙයක් කියලා දකි නැතුව. මේ බණහනික ඇතුළෙත් තමන්ගේම ස්කන්දටික කින හැකියාව තිබ්බුත්. මේ බනහනෙක තුළ සිද් වෙන්නේ රූපවේදනා සංඥාසංකාර වි ්‍යානිකන ස්කන්ද ටික් ඇතිවෙලා නතිවෙලා යාමත්මයි කියලා දකින්න පුුවන්ගුණුත් තරයි එයාට උපාධානක යෝධය කරායන්න පුළුවන්. ඇබයි එක පාර කරන්න බැරි නිසා අපි මේ වෙනුවෙන් සූදානම් වෙද්දී මූලික වසයෙන්ම පින්වත්නි මේ වෙනුවෙන් සූදානං වෙන ශ්‍රාවකයෙකුට පුළුවන්කමක් ලැබෙනවා, මේ වෙනුවෙන් සූදානං වෙන ශ්‍රාවකයෙකුට පුළුවන්කමක් ලැබෙනවා මූලික තත්ත්වය තුළ අර භාගතු වහන්සික සැබෑ ශ්‍රාවක භාවය තුළ ක්‍රමාණුකූලව ක්‍රමාුකුල වඒ වෙනුවෙන් ලැස්ති වෙන වනං එයට කරන්න දෙවල් ගොඩත් තියෙනවා පළවිනිකතරල ප්‍ර්ඥපතිය බඳිින්දූ උපාදාා නිරෝධයන් වෙනම් ප්‍රඥප්තිය බඳින්න පවගත්තකම හාදුුරු බන කියනවා බනහනවා මම කියන අභ්‍යන්තර බාහිරවසින් අපි තුළ එක්තරාවිදික පණවා ගැනීමක් තියෙන ඒක අපෙන ප්‍රඥ්ඥප්තිය ඥතිය බිඳින්න්න ඕන එත ප්‍රඥඥපතිය ප්‍රබේද තුනක්තියෙනවා ප්‍රබේද කියතිවාද තුනක්තියෙනවා පලවිනික තමයි පින්නත්නී සමූහ ප්‍ර්ඥපතිය සමූහ ප්‍රඥපතිය දෙවනික සංස්ථාන ප්‍රඥතිය දෙවනි සංස්ථාන ප්‍ර්ඥපතිය ඊල්ඟක සන්තති ප්‍ර්ඥපතිය ඔන්න ඔය තුන බඳින්න ඕන ඔය තුන බිඳින්න බැරි වුණට පස්සේ තමයි රූපය රූපය ස්වභාවෙන් දකකින්න බැරි සබභවිින් දෙැක්කම්ම ස්වභාවවි දක්කම පදාන වන්නේ එහනම් මේ ලෝකයේ ස්වභාවය ඇත්තටම ධර්ම ස්වභාවයක් මොකදද ලෝක වභාවේ ධර්ම ස්භාවයක් ඒකයි මේ බුද්ධසාාසනය ස්භාව ධර්මි කියවීම කියන්න ඒන එහනම් මේ බුද්ධ සාාසනය ස්වභාවමයි ලෝකයේ ස්වභාවය එකම ස්වභාවයක් එකම ස්වභාවය එක රූපය ස්වභභාවය රූපය රූපය ස්වභාවෙන් පවතිනවා උපාධනය කියන්න මොකදද ඒ රූපය කෙරෙහි චන්දරාගේ නිසා නේක විද වටිනාකම්පේනවා වටිනාකම් පේනකොට රූපය අල්ලගන්නම හිතෙනවා රූපයට බැඳෙන්න්නම හිතෙනවා රූපය ගෙදර ගෙනියන්නම හිතෙනවා රූපේ පරිස්සං කරගන්නම හිතෙනවා ඒ රූපේ ගෙදරගෙනියන්ඩ පරිස්සංකරගණ්ඩ ආරක්ෂා කරගන්න වටිනාකම් පේන්ඩ පේන්න ඒ වටිනාකම් පෙනිච්ච තැනක මේ අද බාල පෘතක්්ජනෙක් නවතින්ට ලස්තිනේ ළමතින් ලෑස්තිනේ නවතින් ලෑස්තින ඇති නිසා පඩිච්ච සමූපන්නව තවත් අඩියක් යා විස්සරහට තිය නොකද. උපාධන පච්චයා බව් උපාධන නිරෝධය කරන්න බැරි වෙච්ච නිසා බවයත් එක්කයා එකතු වෙන භවයත් එකෙත් එකතු වෙනකොට යා තුළ ඇතුලාන්තය අභි සංස්කාර ගොඩ නැගන්න පටන් ගන්න අභිසංස්කාර ගොඩ නැගෙනකොට බව පච්චයා ජාති නැවත නැවත ජාති අර්ගෙනනවා නැවත නැවත ස්කන්දටික හට හම්බේෙනවා නැවත නැවත ආයතන හම්බේෙන නැවත නැවත සත්තුව ෝක කැරකෙන්ට වෙන ඔත ැත ෝකාරික ව චතුුවෝකාරික බව පංචෝකාරික බවය කියන බව සංස්කාරත්තෙක්ක හැප්පි හැප්ි යා එයා ස්කන්ද හදා ගන්නවා ඉස්කන්ද හදාගන්නවා එතු ඒස්කන්ද ටික පහලවෙන්න සමට මනුසුලෝක වන්න පුළුවන් ඇතු මනුසලෝකෙනන පංචෝකාරරික බව කියලකෙන ස්කද පහත් පහල වෙනවා සමට දුගති වන්න පුළුවන් සහර සුගති වන්න පුුවන් ොයින්නේ එතු මේ අවධනමට අපි වැැටෙන්න්නේ මොකක් නිසාද බනිරෝදේ නම්වාමාන වනට එක තුෙන් බැරිවෙච නිසා එහෙම නිවන්ද නෝකලපාර මේ වැඩේ කරන්න බෑ ඒ ක්‍රමාණ කෝ ක්‍රමමාකල ිගෙන්ටි ිගෙන්ටි දියුණුර නිසාහට යන් ෝන ටමක්තියෙන්නේ ඒ මට්ටමට ලැස්ති වෙනවනන් ඒ ස්්‍රාවකයා පින්වත්ම ප්‍රඥ්ඥපතියමයි බිඳන්න තිය ප්‍ර්ඥපනීමයි බිඳින්න තිය ඇතර ද රූප සම්බද ප්‍රඥපති බදිඳන්න කොම ැගුදාරනය තුරුවට මේ බුදු දහම කියපු හැඩම් ල පටගන්න ත පචා්තිි ිදිලනවා පිවත්න මේ පටවී ධරූපය තුල තියෙන්නේ ධාතු හතරක් අපේම ගොන ගොඩා කියලා තියෙන සමම්ම සංශිප්තෝ කියන් ධාතු හතනක් තියන්නේ එතකොට සත්‍රම ධාතු තියෙන්නේ එතව රූපය ඉතාම පුංචි දේවල් වලින් හැදිලා තියෙන්නේඒ පුංචිම දේට අපින රූප කලාප කියලා රූප කලාප කියලා කියනු එයට රූප කලාපයක් කිය එක හැට පේන්න රූප කලාපය හැට පේන්නේ රූප කලාපේය අනවිීක්ෂී බලඳදත්බ ඉලෙක්ට්‍රනන් ක්ෂයටටත් රූප කලාපේ පෙන්න්න බටහිර ෝක කුඩා මේකේ විදිර සලකන්නම ගද පරමාණුව දැ බුද් සාාසනය කියයන පරමාණුවක තුළෙත් රූප කලාප විශල ප්‍රමාණයක් තියනො කිය ෙන ලෝක විද්‍යාත්මක කියීමට ොා බුද්ධ බුදේශන කියවීම මතාම පලල් එක එතොඩ එබ රූප කලා පරමානුවක පරමානුවක් විද්‍යාත්මකම මෙලාවා මුස්සේ ගවේෂනයක් තියනනි පරමාණනුවකෙන් පරමාණු තමයි ද්‍යාත්මක බෞ්තික විද්‍යාවට හම්බිච පුංචිකය බුද්ධ දේශනාවෙන පරමාණුවක් ඇතුලෙත් ්‍රූෝප කලාප විශාල ප්‍රමාණයක් හැසිරෙනවා කියලා එතුට ඒක බැලන්න කොහොමද ඒ බලන්න ඉල්ලෙක්ට්‍රෝ න්වීක්ෂය ෝ තාක්ෂණනික මේ වලම්බලිින් අපටික් කරන්න බෑ ඒ ඒ රූප කලාප රාසිියයක් පරමාණුවක් ඇතුලෙත් තියෙනවා කියන එක ගෝචර වෙන්නේ පින්වත්නී දියුණු කරපු හිතකට එහෙනම් අපිට දැන් ඒක බලන්න බෞතික වලිය වැඩක් අපිට කරන්නනෑ ඇතුළි වැඩක්මයි කරන්න එතුළ එක දකිනඟ වුල විශවාස කන්න ඕන්න ඒ ගුල්න්ට ම ගලගේ හිතෙන් දකින්න පුළුව එදාට විශවාස කරන්න එබුදු දෙශනාව කන කියන්නේ මහනිනී මම කිව්වත් විශවාස කරන්න එපා හොයාගෙන යන්න මං පාර කියන්න මහනිනි ම පාර කියන මිනිෙක් විතරයි පාර්කීන කෙනෙක් විතරයිඋහන්සේ වදාලා මං පාර කියන මනුසයෙක් විතරයි එතු මේ පාරයේ මඟලකුණුත්තක ම කියන්න එතකුණද මේ රූපකලාප රාශයකින් හැදිච්ච එකක් පරමානුවක් පරමානුව ඇතුළෙ රූප කලාප රාසිියක් තියෙනවා ඒක මේ ඒෙක්ටරෝනන් ව කේරව අතහු ෙන් තැන් හැට කොමතහ වෙන්නේ එම් බුදුරජාන් කිව් නිසාගොල විශවාස කරන්න ඔන්න එක ඔගල්ලන්ටම දියුණු කරපු ප්‍රඥාවකින් බලන්න පුුවන් ඒක සමාධිම යදැකීමක් විදිට ඕගොල්ලටම බලන්න පුළුවන් මේ හිත වැඩුවහම එෙමයි හිත වඩාගෙනන වඩාගෙන යනකොට ඇහැට පේෙන් නැති බොහෝ දේවල් ප්‍රඥාවට ගෝචර වෙනවා ප්‍රඥාවට ගෝචර වෙන ඇතරම තත්වේ දවුණුව කොට තමයි බදදු දේනවා කියන දිබ් චක්කු ඥාන පදදිනවා කියල ද දිබ්බ චක්ුඥාණය උපදිනවා කියලා කියන්නේ දෙවියන්ට වගේ හැක උපදිනවා කියනෙකම නමි ඇහැට පේන්නේ නැති ඉතා මේ සවුම් විශ්ලේසන තමන්ගේ ප්‍ර්ඥාවට අහුවෙනවා කියනෙක තමයි ප්‍රඥාවට අහු වෙනවා කියනෙක් එත මේ දැන් එතකො ැ ම කියනවා මේ රූප කලාප රාශියක් එකතුවෙලා තමයි පරමාණුවකුත් හැදිලා තියන්නේ කියලා දැන් ඔගුල්ල එක සාධ කර දෙන්න ඕනෑ එහෙම කොහමද වෙන්න කියලා ඇයිඒ මට මටත්ඒ එක බලන් ෝන කියල ඔුල රුුණනාවක්ෙන් ලෝන්න හරි මම කොහම දෙ එක දකින්නේ කියලා හා ඔවුල අහි පතින් අහන්න ඕන අහනකොට අපඒකට කියනවා මෙන්න මේ විදියට හිත පුහුණු කරන්න කියලා ඒක පුහුණු කරන්න නැතුව මේ ඒවිදිරම් පිළිගණ්ඩෝඕන්න ම මේක පුහුණුරන්නඇතු ඕවමන කතාද කියලා කියන්න තෙපා කියන්න ප මේක පුහ කල බලන මාසතුනක් තර. නිශ්චත වැ පි වැඩ පි කර බලන්න බදුර න් ල්ලඟට ඇවිල් නක මොක්ගල හනකොට ඔබහන්ස බන කිවවා ොක්කෝම තේරු ගන්නවාද නෑන හෙම කරන්න ැකවා. හන්ස න්නකව ැ ුදාරනය කදගක්කු මේ රූපක රූප මේ ප්‍ර්ඥපතිය බිඳින්න ඕන මහනිනි මේ ප්‍ර්ඥප්තිය බිඳිනවා නම් එන්න මෙහෙම පුද්ගලයා ප්‍ර්ඥපතිය තුනක ටහුවෙනවා සමූහ ප්‍ර්ඥපතිය සස්ථාන ප්‍ර්ඥපතිය සන්තති ප්‍රඥපති කම ප්‍රඥපතිය හුවලවා කඩන්න ඕන මහනිනි කියලා කියන කොට ඔක්කොම්මක් කඩනෝද කල යානෝ ඇතුරන්හසි නෑන ම දන්නේ ඇයි හුදු විශ්වාසයක් මත මේ කතාව අල්න්න බෑ. දෙවියන්ගේ කතාාවන දෙ සරුව බලධානි දෙවියන් මෙසේ කියා ඇත මා දෙවියන් විශාසකර නිසා මාසේම පිළිගන්නවා ලොලුව පත් කලේ නවා අපේ කතාබහෙම නෑ එට සසාම ගන මුොගල්ලානකින් බුදුරජාණන් සයනවාන මේ එහ මං ඔයා ඔයාගේෙන් දයක් හන්ද තුර වනාාසසිකින උනාන්සට කියනවා ගනක ොගලම ඔහසගේ සරුවච්‍යතා ාන ඉම්ප්‍රයෝජනයා අඩුයි මොකද හේතුව ඔබහන්සේ බණකිව් හම ඔොක්කොම නි ඔක්කෝම මේ ප්‍රඥප්තිය බිඳී නැත්නම් ොක්දමික තිහම වැදත්නය වගේ නිකංය නික කතර තින ඇත රට උහම්සේ කියන බොහම ලස්සනද යමකක්ද මං වැගගේ ප්‍රශ්නයක් ක අහන යයාමැත්වුවට එනවි දන උදන්වා මේ පාකවුරහය ද කිය ුලන් පුලුවන් කියන්න ඇතුර කෝමති කිය ම සැත්නරට ගොඩක් ඇවිල්ල තින නි ම පාරහොට දන්නවා ොහොමද කියන්නේ හවල් තැන මංමාවත්වල ලකුණු අවල් තැනව අම්බලමතියේ කුඹරතියේ වතු පිටිදයේේ ආරාමතය එතන මේ දිසාාවට හැරන්න මේ දිසාවට හැර කම දිසාවත් එක්ක කියනවා හරි. ඔක්කෝම කියලා වරුනාමයා පාරහගෙනත් තිවර වෙලා හොඳයි කියලා ගමනයන්න ලෑස්තුට පාර අනි පැත්තරයවා ටික දුරක්හරියට ගින් යාට අහරියට මද අනනි පැත්තටයනවා එතකොට කෞද වග කියන්න ඕන කියහනෝ කෞද කර වග කිය එකට උ එතකොට යා කල්පනා කර කියෙනවා මම නං වගහීම ගන්න ඇයි මං පාරකිව්වනි හරියට වරද ගත්ත කවද ඒයයි වරදගත ම උතුරටයන්නක ය දකුණට කිහිම නොකරන්නද ඇතු ුන්හමති කියනවා ප්‍ර්ඥප්තිය බිඳින ක්‍රමය මම පහැදිලිව දැකලා මහනි මන්නුබලාට කියනෝ. ඒක හරියටම හරි. ඒක කඩන්න ඕන තැනත්මං කියලා තියනවා. උපාධාන නිරෝධයේ අමානිවනමයි උපාධනී වෙන මට්ටම උපානය නිරුද්ධ කරන්නේ මෙහෙමයි කියලා. ලස්සන්න බොජ්න්ග ධර්ටික මතුරලා මේ සතතිය මේ විදිර දවගන්න දම විජයේ මේීවිදිීටු දවගන්න වීරය සම්බෝජන්ගේ මේ විදිරු දවගන්න, පිති පසදන්නේ මේ දිරටු දවගන්න සමාදීෙන් මේවිදිටු දවගන්න සියල් වූම ප්‍රච්ඥපති සාගත භාාවය පිළිබඳ මදහත් භාවයක් කදාගන්න උපදාාන වෙන ලෝකමගෙන මැදහත්වවෙන්න ඒ මැදහත් භාවය පිස උපෙක්කා බොජ්ජන්ගේ මේ විදියට දෙවුණු කරගන්න. ඒ අමා නිවන මයි කියලා මම ඔබට පැහැදිලි කර මාර්ගයක් කියලා තියනවා. එතු මාර්ගයත් කිය තියදී මාර්ගය වරද ගත්තුව ඒකට තාකත නොස වග කියන්න ඕනද වග කියන්න ඔන්න. එතුර වගකීම තියන්නේ ඕගොල්ලන්ටද බණ කියන කෙනාටද තමන්ට වගකීම තියෙන්නේ. එතුට තමන් වග කියීම ගණ් ැෑස්තිවෙන් නැතුූ උපාදානීමට ගිලගෙන බැහැෙන ඉඳලා ඒවානිසාම් බව සංස්කාර හදාගෙන ඊට පසේ ගිල ගණඩත් බරුව මාර්ගණඩත් බැව හිෙරවනාට පස්සේ මේ බදදුන්න කෙන වග කිය ලනද එයාට ආහාරටික ලබා දුන්න කියෙන වග කියන්න ඕනද මක කියන්න ඕන්නේ. ඒ නිසා පින්වත්නී මේ ප්‍රඥ්ඥප්ති සහගත භාවේමයි උපාධානයටට අහුවෙන්ට හේතුව. එතුරඒ බිඳෙනකොට විදර්සනා ඥානය කියලෙක් උපදිනවා විදර්ශනා ඥානයේ වැඩීමෙන් සම්පූර්ණයෙන්ම උපාදාානය කියනෙ දුකක්මයි කියල චතුරාර් සත්තිය ඇතුළි ඕල එක පේනවා. පේනවා දැනගන්න අනම ධර්මී වචන දෙගත්යෙනවානි ජානතවෝ පස්සතු. ධර්මි කෙන ජනතෝ හම්භික්කවේ පස්සතුව ආසවානන් කයන් වදාමි මහනිනි උපාදාන නිරෝධයට පත්වෙනවා කියලා මම වදාරන්නේ ජානතූ හම් භික්කවේ පස්සතු දන්නා කෙනාගේ ද දකිනා කෙනාගේද. එහෙමකිෙනගේ තමයි මහනින් උපාදාන රෝධයට පත්ෙනවා කළම කියන්නේ. එතුට දන්නේ නැති කෙනගේ දන්නේ නැති කෙනාගේ අහල නැති කෙනගේ උපාදාන නිරෝධයක් කෙනව කළමං කියන්නේ ජානතෝ. දන්නවා පස්සතෝ පස්සතෝ කියන්නේ දකිනවා දැනගැනීම සහ දැක ගැනීම කියන දෙකම මතු වෙච්ච තැනක තමයි උපාදාන නිරෝධය මතුවෙන්නේ. ඔ දෙක මතු තමයි උපාදා නිරෝධය මතු වෙන්නේ දන්නත් නැත්තනන්ද දෙකලත් නත්තන උපදාා නිරෝධය ගැනතාත කරන්න සාකච්චා කන්න බෑ. එතුට මේ දැන ගැනීම සහ දැක ගැනීම කියන්නේ එක දැකගන්න එක ඔගොල කරන්න දැනගන්න කොහොමති අපි කියලා දෙන්න ම දෙම හදා ගත්තුත් තියා බවනිර පදාා රෝධදයට එකතු වෙනවා එතු දෙැම මේ ප්‍රඥපති තුනක් තියනවා ප්‍ර්ඥපති තුනි ඉතාම කුඩා ඒකගේ රූප කලාපේ රප කලාපේක හැට පේෙන්නේ නැති පටමමානුවක හැට පේෙන් නති රූපලා බොෝ ගණනත් යෙනවායි. යිතාම කුඩා ඒවා පත්නී ඒ ඒ පුංචිම කුඩාම දේවල් වොලින් හැදිච්ච රූපයක් ව ඔොලොුවෙන් අත්තු කරනනි එකම රූපයක් විදිර ඔගොලු පිළියාරගත්තට. පින්වත්න මේ ගස් වසෙන්, ගල්වසිෙන්, ලෑලි වසෙන්, ගෙඩි වසයෙන්, ලේවසෙන්, දහඩිය වසෙන් ඇටවසෙන් මේ විදිට ඔයගුල මේ පනවගත් එක පින්වත් සමූහ ප්‍ර්ඥප්තියක් එක සමූහ ප්‍රඥ්ඥ්තියක් විදියට පේන්නේ. පරමාර්ත සස්තිය නොදන්නාකමට මේ පරිහරණය කරන සියලු රූප ඉත්තාම සියුම් රූප කලාපොලින් හැදුනා කියන නුවන ඔගුල්ලට නෑ එක නෑ ඒ ඒ දන්නේ නෑ හැබැයි දන්න ඇතික වෙන එක එක දැගන්වී කියලදෙ ල දැකගන්න එකක ගොලො කරන්නඩ න එකකර කියලා දෙන්න ක්‍රම දන්නේ නෑ දන්න ඇති වඋනාට පත් සමූහ ප්‍ර්ඥප්තියකට හු වෙනවා. එකතුර බැලූ බැල්මට යමක් තියෙනවාම කියලා ලෝකේනිකම් පේන්න පටන් ගන්නවා. ලෝකේ මොන මොන දේදිහා බැලුවත් පෙන්වත්නී රූප කලාප පේන අපිට රූප කලාප පේනෑ සමහ ප්‍රඥ්ඥප්ති මතුවෙල පේෙනවා. පිය පන ගත්තයක මතු වෙලා පේනවා රූප කලාප පෙන්න එතු සමහ ප්‍ර්ඥ්ති පරමාර්තියෙන් වැහිලා තියෙනවා ප පරමාර්තයෙන් වැහිල තියෙනවා ඒනිසා පරමාර්තය දැනගැනීම අමාරුයි එකනි පරම ඇත්මොකන්තිකල දනගනම් පරම ඇතමකක්ද ඉතාම සරල්ප රූප කලාපවලින් හැදිච්ච දෙයක් තියනවා ඒ ඒ දේවල්ලට අපි සහ ප්‍ර්ඥපතිය අපි ඒක සහ ප්‍ර්ඥපතතිය අල්ලග නින්න ඒ සමහ ප්‍ර්ඥපතිය වැහිලති සමහ ප්‍ර්ඥපතින් පරමාර්තය ැහලම්කද පරමාර්තිය රූප කලාප ටික් ඇතිවෙල නැතිවලනො එක පෙන ඒ නිසා සමූහ ප්‍රඥ්ඥපති සමූ එකතු වෙච්ච තැන අපේ රූපය එකම රූපයක් විදිට අල්ලගන්න එකම ස්වරූපයෙන් අල්ලගන්නවා පින්වත්නී ඒ වගේම තමයි ස්වරූපයක් තියෙනවා තමත් ස්වරූපයක් රූප කලාප එකවෙ එකතුවෙච්ච තැනක හතරැස් බවක් පැතලි බවක් සිහින් බවක් බර බවක් උසබවක් මිටි හැඩයක් පේට පටන් ගන්නවා. රූපලා පුක්කෝම එකතුවෙච්ච ැක හැඩයක් පේෙන්ට පටන් ගන්නවා. සටහන් පේන්ඩ පටන්ගන්නවා. මෙතකට මේ සටහන් පේන ැන සත්තු පුද්ගල භාාවයකින් අල්ලා ගන්නාක මක් තියනවා. සත්තු පුද්ගල භාාවයකින් අල්ල ගන්නවා මේ හැඩේ දෙවා මිනිහාල් අමයා මහල්ලා ස්ත්‍රිය පුරුෂය අතපය ගවයා. මේ විදියට අරේ හැඩේ මත අල්ලාගන්නකමක් තියෙනවා මේ අල් ඒ අර හැඩේ මත අල්ලාගන්න කමට ඒ එතන ත්‍රූප කලාප පදනම් ච තත්ත්යක් තියනෙන නමුත් මේක අපි කියනවා සංස්ථාන ප්‍රඥ්ඥපතිය කියලා එතකොට සංස්ථාන ප්‍රඥ්ඥපතිය මත ලෝකයට අහුවෙන කමක් තියෙනවා නිකන් ඒ හැඩේ මනසුළට සහු නම් ඒගේ හඩයක් දැක්කත් මෙ මේ කහවල් දේ වගේ කියල නික මනස වැටිෙන කමක් තියනවා හැඩේ මත එතකොන මේ සමූහ ප්‍ර්ඥප්තියයි සංස්ථාන ප්‍රඥ්ඥප්තියයි එකතු වෙච්ච තැනක මාස ගණන් වර්ස ගණන් පවතින හැටියට ලෝකය අපට එක අහුවේ නවාමච්චර කාලයක් ඉෙඩියා මච්චර කාලයක් ඉටියා යාම එයා මේ අවු දවාහසුවක්කින් දල මැරුණ කියලා ප්‍රවතින කා නිරණයකුත් අප ඔොලුවටන පිවත්න්නේී එතව රූප කලාපොෝලට තිය නිතාම පොඩි වෂ්‍යයක් රූප කලාප ඇතිවෙලා ැතිවෙලෙන නො පරමාණුවටත් වට ංචි නිසා ගොල් ෝගලන්න ෝචරනෑ ගෝචනෑ ක කියලා මංකිීනක පිගන්නඩ ඔන්න ඇයි ඕගොල්ලන්ගේම හිතන් ඉස්පරස කරන විදික් බුද්ධ දේශාව යෙනවා. මේ කිය්‍යපපු එක ඇත්ත කිය ඔගුල් ඔගොලන් හිතම ස්පස කළ ලන්ඩෝ. එතුොල්ද මෙිහිම රූප කලාපොලින් හැදිච්ච සමහත සමහ පඥතිය සහ සන්තති ප්‍රඥ්ඥපතිය පදනම් කරගන. හැඩය සහ. සම්පූර්ින් අර රූප කලාප එකතු වෙච්ච තැනක ගොඩනගෙන අර සත්ව පුදගල භාවයකින් ගත්ත ෝකය මෙච්චර කල් පවතිනවා මෙ මේ තරම් කාලයක් පවතිනවා වෙන මේ මේ විදියේ කාලයක් මෙයා ජීවත් වනා කිය කිය කල්පනා කලාට රූප කලාප ඇස් පිල්ලං ගහනුවටත් වඩ වගෙන් බිඳෙනවා රූප කලාප ඇස් පිල්ලං ගහනුවටත් වඩා වේගෙන් බිඳලියයනෝ එතට ඒතනම් වේගෙන් බිඳෙන තැක ඇක ඇති වෙච්ච තැන නිුද්වයයා හටගෙන හටකන නිරද්දවෙලයායනවා. ඇස පිල්ලං ගහන වෙලාවටත් වඩ ඉක්මට රූප කලාබ මිඳදිලයායනවා. එම වේගම් බිඳල යන රූප කලාප ටිකක් නම් අපිට පරිහරණය කරන්න වෙලා තියෙන්නේ ඒ බඳු රූප කලාපොලින් හැදිච්ච සමූහගනයකින් සන්තතිගනයකින් මේ ලෝකයේ අපි අල්ලගෙන හිටියට නමුත් රූපලලාප ඇතිවච්චදන නැතිවෙෙන නමු අපිහිතාගනො මේ රූපය අවරුදු සීයක් පවති නො පනහක් පවතිනවා මේ ගහවුරුදු අසුවක් විතර වෙන අපේ පරම්පරාගානක් මේමගේ මේ විේ තත්ව ඇත් නො කියලර ඇම ගස්කොලන්දදිහාපි බලන්න මේ සවිඥානික කයිදි විතරයි බලන්නේ මුදු අපි බිඳින් දූමනවති උපාන පාදාන බඳල උපදාානනිරෝධයටයතු ෙන්ඩඕෝන එහෙමකතු ඩුමනනිස්ි ගස්කොලන් ඉඩංකු මුරුදිහායම එමටමින් බලන්න තේරෙන්ඩ තමයි කියන ගස කිය ලපි කතා කරනවා මිනිහා කියල කතා කරනවා සත්්‍යයා කියල කතා කරනවා ඇති මෙහෙම කිවටඉති වෙන වෙනම ගෙඩිවලින් කොලවලින් පොතුලින් අරටුව එල් යවම ඔකෝම එක තුල මයි හ කියලා කියන්න ල මේ ගහහි කතක් ගැ කිව්ට උගල රූපය කතාව කියල දෙදන්න තමයි ගහක් ගැ කතාව කියන්න වෙලා තියන්නේ. ට මී රූපයේ මිචරකල් පවතිනවා අපේ අම්මා අපේ තාත්තා අවුරුදු අසුවක් ජීවත්වෙල මලි කියල කිව්වට හැම්ම වෙලා වකු මැරණ ස්වභාවයක්තිනෙන රප කලාප වේගෙන් ඉත්තාම කුඩායු කාලෙක්තියන ඇසිපිය ගහන හෙලන වෙලාවකටත් වොන රූප කලාප බිඳි බිඳදී යනවා එති මේ රූප කලාප නිරම්තරෙන් බිඳනවා කියන අදහසාපටනෑ සන්තති ප්‍රයි එකක්ම සන්තතියක් විදිර පිළිගන්න එක අපින සන්තති ප්‍රච්චපතිය කියෙන එක්කම සන්ත පොඩිකාල හිටිය මයි දැගඉන්නේ දැගඉන්න මයි හටත් ඉන්නන කියලා එ ඉපදීම සහ මරණය අතර දෝලනය වෙන රූපය එක්කම රූපයක් හැටියට පිළිගන්නකම් එකක්කම සන්තතියක් කියල පිළිගන්නු අපි සන්තති ප්‍ර්ඥපති ඔන්න ඔය ප්‍ර්ඥපති තුන බිඳදොත් රූපය ඇසුරු කරගන ඔය ඔය ප්‍රච්ඥප්තිසාගත භාවය බින්දොත් අන්නේ බිඳපු තැනක රූපය උපාදානය වෙන්න ඇයි රපය උපාධනී කරගන රූපයක් පවෙන්න රපයක් පේන තාකල් විතරයිපන්න රූපය උානය වෙන්න තිමික ොම ගැඹුරක් තින එක දැම්මි මංකිවටවත් අපගේ තතාගතය වහන්ස වදාලාටවත් පිග්ඩුවන්න පිළිගණඩොන තම්ම කතක ඔගුල් හිත වඩන් ඩෝන ක්මතද වඩන්න වවන භාගතතු න්ස් දේශනති වන සති සම්බෝජ්ජංගකෝ කස්සපමයාය සම්මදක්ව භාවිතෝ හුලි කතු භාවිත බහුලි කතුව අි්ඥාය සම්බෝධය නිබ්ාණය සංවත්තති රෝපය ඉලක්ක කරගෙන හිත පුහුණු කරගෙන ඉස්රහට ගියොතුන් අභිඤ්ඥායේ සම්බෝධය නි්බාණය සංමත්තති එයාට විශේෂ ජානයක් උපදිනවා විශේෂ අවබෝධයක් ඇතගන්නවා නිර්්බාණය සම්පූර්ණ උපාන නිරෝධයටමත්වෙනවා මකක්කලොද්ද සතිසම් බොජ්ජං ගංකෝ කස්සප මයා සම්බ දක්කාත සතිසම් බොජ්ජන්ගේ වැඩුවුත්සිහ පිටවා ගෙන හිටියෝ. එ සිහ පිටවාගෙන ඉද්දී පලවිනියක මොකක්ද පලවිනිකම කායනු පසනාව සති පට්ටාන පලවිෙනක කායනු පස්සන වේධනු පසන චිත්ානු පසන දම අනු පසනගෙන සතර ස පට්ාන විතර අපි ානති විට මොක්කොත් වඩන්නත් නෑ. එතුනට සතර සති පට්ටානයේ වඩාගෙන වඩාගෙන ස්සරහට යනකොට. සතර සතිපට්ටානි වඩන කෙනා තුළ එතුරු වඩන් ඕන කවුද ඔබ එතුර ඔබ ඒ වඩනකොට ඔබට මේක දර්ශනය වෙලා පේනවා ඔබ ඒ කවදාවත් හිතන්නේ ඔබගේම හිතට මේ යථාර්ථය දර්ශනය වෙලා පේන්න පටන්ගන්නවා තමන්ගේම සිතට මේ යථාර්ථය පින්නත්මී දර්ශනය වෙලා පේනවා දැගී දර්ශනඥාන තවමනය තියනි සුතුමේඥානයක් විතරයි මොකද සුතමේඥාන මෙ පරියා ප්‍රඥාපති තුනාක් තියන ලක බඳින් ඕෝනලු බිඳින් දෝනලු එච්චරයි අහගත්තේ මටිකක් ගැන දන්නවා. ඕක බින්ඳොත් අවබෝධය කර යනවලු උපාධන ෝදයට යකතු වෙනවලු කියනි ලූ කිය නර්තෙන් දන්නවා. වෙනවා මයි එහෙම මයි කියන ස්ථාවරත්තේ නික පින දර්ශනය කළ ජානතව පස්සත පස්සතු එයාම යාගහිතන් දකිනෝ දකිින් එයා කරන්න ඕනම කදද සිය පිටවා ගන්න ෝ කුමක් මතද කය පැ තේවෙනුවෙන් හිත වඩන්න භාවනාක්‍රම දාහතරක් තියනවා භාාවනක්‍රම දාහතරක් අයනු පසනාව කියනවා. එක පනාපාන සතිය ධතුමන්ුසිකාරය ඉරයාාපත පබ්බය ඔය විදියට ඊට පස්සේ නවසීවතික භාවනාක්‍රම නාවයක් තියනවා ඔය විදියට දාහතනක් තියනවා දාහතරින් කක් පඩන්න මූල් දැ ගොල හිම එකක් කරන්නේ නෑ කර නැතිතාක්කල් උපදාාන නිරෝධය මා නිවන මයිකල ෝොගොලොට දශනයවෙලා පයෙන්න ඇයි ඔගොල ඉන්න ප්‍රශ්ඥපතිය ඇතුළේ බාහිර අභ්‍යන්තර ලෝකයේ ප්‍රඥප්ති සාගතේ පනවාගත්ත විදිහටම පේන මට්ටමක් ඕගොල් අන්න තියෙන්නේ ඒ ඔගුොලු පනවගත්ත විදියට ලෝකෙ පේන්නේ ලෝක පේන නිසා ඔගොල පනවගෙනින්වා නමි ඕගොල්ලෝ ලෝක හෙම එකක් පේන නිසා පනවගනිින්වා නිමේ පනවගත්තඒ අනුව පේනවා මම මගේ දරවා කියලා පනවග නිින්වා ප්‍රඥප්තියෙන් කොඩ මගේ දරුවට අ දාල හැඩය අර සංස්ථාන ප්‍රඥ්ඥපතිය සමූහ ප්‍ර්ඥපතිය ඒමගේින්ම නනි පොඩි කාල මගේ දරුවග නහහිමීම වගේ දැන්වුවීමමගේ නහයි කියෙලා රාීතයට අනානගතයටට අනුව ගලප ගලපා බලමින් ඒයාපපුතුළම් ගොඩ නැගෙන පන්නවත්නී සන්තති ප්‍ර්ඥපතිය ඔය දරුවම හදාගන්න ික්චකල් මහන්සුන බලන්න ය හ හැදේ ම ඔය මුණ හැදුව ම යට හැදුව ම ය ඔොු හැදව ම කිය කියා මම එනෙන් පොඩිකාලේ හදපු දරුවත්තයෙන ඒ දුව ලොකුවෙලා උගත්කම් සහිතව බද්ධමත්කම් සහිතව මේ වෙලාව පෙනීන්න දරුවත් ප්‍ර්ඥති ඇතුළි පේනවා වර්තමාන. එතඩේ පනවාගත්ත දරවා ඔගොල පනවගත්ත විදිට අනුව පේනවා මිසක් මමයිනින් ගන්න පුළුවන් මගේ දරුව කියලගෙන කෙලින. එම් තක තියාගන්න ප්‍රඥ්ඥප්තියටට අනුව ලෝකේ පේනවා ිසක් ලෝකේයට අන ඕගුල ප්‍රඥචපති කදාගැන නෑ ඔගුල පනවගන ඒ ප්‍රඥපතියයටටනු දුකටන ප්‍රඥපතතිය අනු බාධනය වෙනවා ප්‍රඥපතතිය අනු බවසංස්කරහදෙනවා ප්‍රඥපතිය නන් නා ගත යරාමරණ දුගුව සකක් වෙනවා ඕගොලු ප්‍ර්ඥපතිය මත පිහිටලා ඉන්න තා කල් ලෝකය සකින්ඩ වෙනවා මගේ දරුවා කියල ප්‍රඥ්ඥප්තියක් කදාගෙන ඉන්නතා එක හදාගත්ත එකක් මිසක් මගේ දරුවා කියල දරුජාතියක් ලෝකෙයට තිනෑ එහෙම ඒම මේවනේ මගේ ගෙදර කියලා ඕගොල්ලු ගෙදර හැඩයා අනුව අර සංස්ථාන ප්‍රඥප්තිය නු මේක මගේ ගෙදර මයි අන්න බලන් අපිගේ වගේම ගයා. කියලා ඒ ප්‍ර්ඥප්තියට අනුව පේනීවා පවා ඇ පේී වගේ තුළෙත් තම් මගේ මමායිනින් ගත්ත ටිකම අතී උපාදාන යි මතුවෙලා මතු වෙලා මංමා අයිනින් ගත්ත ටිකම එලියගේ වෙනත් කෙනෙ ගෙදී ඇතුළෙත් පේන මට්ටම කකට තියෙන්. එච්චරට බරපතල උපාදාානයකට තියෙන්නේ. එහෙනම් අතකතියාගන්න එකද අම්මකක්ද. ප්‍ර්ඥත්තියට අනුව ලෝකයේ පේනවා මිසක් ලෝකේයට අනු ලෝකයට අනුව ප්‍ර්ඥපති අප එන්න ඒකයි අපි කිව්වේ ලෝකී කැනෙ හස්සයක් පින්නොත්ම ලෝක කියැනෙ මෝහයක් මෝහයේ වැඩිවෙන්ඩ වැඩිවඩ විකට රූප වැඩි වෙනවා ලෝකයේ කියන්නේ හාසයක් මයි මෝහේ වැඩිවඩ වැඩිවෙෙන්ඩ විකට ජවනිකා වැඩි අම්මුතුම රඟ මඩලක් ඇතුළ අපි ඉන්නේ මේක ඇතුළෙම උපාධන නිරෝධය වගේක් අතා කරනිකත් සසාරවි මිනිස්සුන් විහිලුවක් වගේෙහිතෙන්න්න පුල එච්චරට කෙලෙස් බහුල වෙලා විකට ජවනිකක් ගොඩාත් බල බල ඉන්න තැනකාපීන්නේ. ඉතින් මේ බොහොම ලෝකය කියන හසේ ඇතුළේ අපින්නන්නේ නිසා රූපේ රූපේ සවභවින් අපටේ නැරපේ රූපේ සවභවින් පේවාවනන් රූප කලාපටිකක් ැඩි ැඩියීමක් විදිරයි අප පේ ලෝ නමුත් පින්වත්න සමූහ ප්‍ර්ඥප්තියෙන් සංස්ථාන ප්‍රඥ්ඥප්තියෙන් සන්තති ප්‍රඥ්ඥප්තියෙන් ඒ රූප කලාපෝල ඉතාම සිවුම් ඇසිපියල් හෙලන කාල එකටත් වඩා බිඳි බිඳී යන ස්වභාවේ අපට නොවැට හෙනකමක් මයි පින්වත්නි තියෙන්නේ ඒ නොවැට හෙනකක් තියන සාරූපය රූපය සවභාවන් අපට පේෙන්නේ නෑමක දරූපය රූපය සවභාවන් පේෙන මටම රූප කලාපමටම නමුත් අපට රූපය කෙරේ පවතින්නේ අපි හදාගත ප්‍ර්ඥපතිය ඇතුළේ යාාගක ප්‍රඥපතිය බලනකොට අපට විද හැගේීම බත් යො කරන්න පුුව පින්වත්න මගේ දරුවා කියන ප්‍රඥාපති තිබො ෙරයි දවුව වෙන වැර කරන්න වෙනිද ඔොල ොල දරව ර කරන ද වැඩ කරන්න නෑ ඇයි මං මගේ දරුවක් කියල කෙනෙක් ප්‍ර්ඥප්ති සසාහගත මගේ මනස තුළු පනවගෙන නෑ පනවගෙන නෑ එ පනවත්ත නතුන අරුදයක් න මටමතක ඒවතාවක් මහත්තෙක් එතකොට ඒයාගේ මොක හරි සම්බන්ධය ඇතිවෙලා පරන සම්බන්ධයක් නිසා ඒ කාන්තාවට මේ දරුක්ලැබෙන්ිදල තියනවා පරන සම්බන්ධ. ඉරිපසේ කාම්තාව තක් මොකට ලොකු විරසක්කක් ඇතිවෙලලා පවල්ලත ආරවුලක් ඇතිවෙලා ඒ දැන්ීම දරු දරු කලැමෙන්ටමේ දරුව නැකරගන්නක ගැන විද්‍යාත්මක වලම් ගැ වි්‍යාත්ම කරන් ලොන්ගේ ගන හරිර ක් කර කාල ක්ෂන දවුණ ද ුණු න ත තාරන නොම ඒේ තරුණයකි ගුණුවත්කමට නෑනම තනින් හරි මේ දරුවවා හදාගන්න මට කවරත් ව ැකි කිය. හිතාගෙන මේ තරුණය දරුව හදාගෙන තියෙනවා බොහොමහිංසක් කාන්තාව ඉතින් ඒ කාලේ එයා ඉතින් බොහම දක්ස උගත්කම් තිබුණු කාතාවක් දෙයා බොහොම ගත්කම්බලින් ඉතිං හරියාමන් මෙතාතෙක් නැහැ නමුත් මේ කාන්තාව දරුව හොඳට ලොකුමහත් කලා එරිසට තරුණය විදේශගත වෙල ංකාවටාව මෙමමම මේකාල සතති සිද්ධිය එතකොට එයා ආව එයා වට පස්සේ මේ කෝමරියා එහි වි බහවෙලා විවාහ ජීවිතයක් ගෙවලා එයාට දරුකින්වා කෝමරිඉතිං ඔය එකම ගම්බිම් තමයි ඉගුල්ලන්ගේ ප්‍රදේශ ඉති මේ ලංකාටඇල්ලා එහෙ මුදලක් හොයාගෙන ලංකාවට මිහි ්‍යපාරයක් කරනොකි නැවිල්ලා දෙම් මෙිහි ලංකාවට ඇවිල යා ලංකාවේ වැඩ කටයුතු කරගෙන ඉන්නකොට එයාගේ එයාගේ දරුවත් ඒකාඒනිකන් සමාන කාලයක් වගේ ම මට්ම වුබ එකම පන්තිනම අවුරදු අවරුද්ද දෙක එහෙමේ වෙන බැ මේ දරු දෙන්න එක පාසලට යන්නේ න ඒක පාසලට ගියාට පසකාලි තමයි මේ මනුස්සය දැනගන්නේ එතකොට යාට අවුරදු ත්තිස්සාහයක් තිසාතක් විතර පසකාලි තමයි දැනගන්නේ අවුරුදු අවුරුදු හතක විතර දරුවෙක් මට ඉන්නවා කියලා. ය ඇතට මේ ඒ කාලෙ ඒ බවද දන්නනෑ යා හිතන්න ඇති මේ කාන්තාව මේ දරවා නැතිකරගතාවගේ අදහසක් යන්න ඇති පස්සකමික දීර්ග සිද්ධියම්ම අකුල ල කියන්නේ එතකට හැමදාම පාසලේද ඒ දරුවවා දැක්කට ඒ තාත්තට මගේ දරුවා කියන හැඟීම එන්න මමයිනෙ මමායිනෙන් ඉන්න පස්ේ කාල අවුදු දෙකහමාර කලිතර පස්සේ තමයි දැනගන්නේ මේ මගේම දරුවෙක්මිය එතකොට තමයි දරවා ඉම් බලා දවරවා සිප්ප වැලඳගෙනන පසකාලයාගේ ්‍යාපාරමින් ලැබෙන ආදායමෙන් පවා කොටසක්ක අර දරුවට ලැෙන විදියට. අන තාත්තා සකස් කරනවා. එතුට එහෙම සකස් කරන මට්ටම ආවේ එයා එක්තරා බෙලාවක ප්‍ර්ඥප්ති සහගතෝ මේ මගේ දරුවා කියලා පනවවාගන. එතකොට තමයි මගේ දරවා කියන භාවේ පදනම් කරගෙන අර එලන්න දරුවකට සෙනෙහසවා උපදින්නේ නමුත් වෙන ඒ දරවා දකි දීම සෙනහස උපදින්නේ. ඇයි එයා ප්‍ර්ඥප්තියකින් පනවාගෙන නෑ සම්මතය තුළ මේ මගේ දරුවා කියලා. එතකොට මේ යතා ස්වභාවය තමයි මේ රූපේ රූපර් ස්වභාවයෙන් තියෙනවා රූපේ කිරෙහි චන්දරගේ නිසා නක විදු වටිනාකම් පේනවා. ඒක අර උපාදානය වෙච්ච තැනක විතරයි ටිනාකම පේන්නේ ඉති ය වටිනාකම පෙන්වු නිසා තමයි යා යාගේ ආදායම් ක්‍රමීින් පබා මාසිකව මගේ දයි ඒ දරුවට ලැබෙන්ඩ යම් මුදලක් ලැබෙන්ඩ ඕනේ අදහසි එකට විදු විධාන යදී. ඒනම් ඒ අර ප්‍රඥපතිය පනවා ගත්ත තැනක තමයි හැමදාම වටිනාකම් පේන්නේ රූපේ වටිනාකම් පේන්නේ එතක යාට රූපයේ වටනාාකම පෙෙනුන්නේ එ වටිනාකම කියක හිතට අයිති දෙය එ හිතන් තමයි උපාන වෙන් වටනාකම පේන් පේන්ඩ පින්නත්ති ලක උපාදාන වෙන ඒ මට්ටමංකපට තියෙන් එනිසා මේ ප්‍රඥපතිය මිනිින් ඕන ප්‍ර්ඥපතිය බින්දොත් එයාට රූපේය අතා සවභාවට න රූපේ තරක් අත සවභාව දැනර නම දර්මව ඇත සභාවට ගන්නවන රූප සවභාවය ගෙන විතරයි යම් අදහසක් පැහැදිලි කලේ. එඇතින් මේ අපට දේශාව කාය නිමාවව නිසා දේශනාව නිමා කරනවා හැම දෙනාට ප්‍ර්ඥ තිතුන බිඳලා උපාදාන් නිරෝධය කන එකතුන් පිණිසම බුද්ධදේශනාව හම දෙනාට උපකාරවේවා.